අඩිවුස සපත්තු හරිම ලස්සනයි දැක්කම මාරම ආසයි. වෙළඳ පොලේ ගන්නත් තියෙනවා ඇති තරම්. හැබැයි ඕනම ගෑනු දරු දන්නවා හෙල් දානවා වගේ නෙවෙයි පොඩි වේදනාවක් කන්න එක තියෙනවා කියලා. කකුල් දෙක කැපෙන්න ගන්නවා. ඉතින් ඒක එහෙම නොවෙන්න පොඩි ටිප්ස් වගේ කියන තමයි අද අපි යන්නේ. පළවෙනි ටිප්ස් එක. නියම ප්‍රමාණය තෝරගන්න ඕනේ. අඩිවුස සපත්තු ජෝඩුවක් තෝරගන්නවා කියන්නේ සාරි ජැකට් එකක් මහනවා වගේ වැඩක්. ගානට මිම්මට ඒක තියෙන්න ඕනේ. ඕනවට වඩා ඉඩක් සපත්තු ඇතුලේ තිබ්බොත් පාදයේ ගිහිල්ලා සපත්තුවේ කොන්වල වදින්නේ පුදුම වේදනාවක් ඇති කරවලා. එතන ඔයා හිතනවා නම් සපත්තුවේ ඉඩ ඇති තරමට වේදනාව අඩුවේ කියලා, අන්න ඒක ලොකු වැරද්දක්. එහෙමයි කියලා කිටි කිටියේ හිර වෙච්ච ඒවා ඔයා ගන්න යන්නත් එපා. ඊළඟ ටිප්ස් එක විදිහට සනීප ආරක්ෂක තුවායක් භාවිත කරන්න. මේ මොන විකාරයක්ද කියලා තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි සපත්තුවේ අඩියේ සනීප ආරක්ෂක තුවායක් තියලා පැනදීමෙන් සැප පහසු ගතියක් වගේම දහඩිය උරා ගැනීමක් සිද්ධ වෙනවා. වෙළඳ පොලේ මේ සඳහාම වෙනම පෑඩ් වර්ග තියෙනවා තමයි. සමහර ඒවා ගණන්. සමහර වෙලාවට ලංකාවේ වෙළඳ පොලේ එහෙම ලේසියෙන් හොයාගන්න නැති වෙනවා. නමුත් කොහොම වුණත් මේ විදිය හොඳයි හොඳටම. හැබැයි ඉතින් ගලවලා දාලා යන්න නම් බෑ කොහෙටවත්. ඊළඟ ටිප්ස් එක තමයි ඇඟිලි ටේප් කිරීම. බැලේ රටන ගෑනු දරුවෝ ඇඟිලි ටේප් කරනවා ඔයා දැකලා ඇති. හැබැයි හීල්ස් දාන ඔයා ඇඟිලි ඔක්කොම ටේප් කරන්න ඕනේ නැහැ. පාදයේ සුළඟිල්ලට එහයින් තියෙන ඇඟිලි දෙක විතරයි ඔයා බඳින්න ඕනේ. ඒකට හේතුව තමයි ඒ ඇඟිලි දෙක අතර බෙදී වෙන වෙන ස්නායුවක් පිහිටලා තිබීම. දෙක එකට කරලා බැන්දම පීඩනයක් ඒ මතට එන්නේ නැහැ. මීළඟ ටිප්ස් එක විවේකයක් ගන්න අවශ්‍යයි. නිකම් බාට කෑලි දෙකක් දාගෙන ඉන්නකොටත් අපිට ටික වෙලාවකින් කකුල් දෙකට තද ගතියක් ඒ වගේම අපහසුවක් දැනෙනවා. ඉතින් අඩිවුස සපත්තු ගැන මොන කතාවද? ගොඩක් වෙලා එක දිගටම දාගෙන ඉන්න වෙනව නම් කඩින් කඩ විවේකයක් ගන්න එක තමයි ඔයාට හොඳම. ඒ විවේක කාලය ඇතුළතුර ඇඟිලි එහෙට මෙහෙට ස්ට්‍රේච් කරලා පොඩ්ඩක් ඔය රිලැක්ස් වෙන්න. ඔෆිස් යනකොට දානවා නම් මේ කැබින් එකට වෙලා ඉන්න ටිකට සම්පූර්ණයෙන්ම සපත්තු දෙක ගලවලා දාලා ඉන්න ඔයාට පුළුවන්. සපත්තු වර්ගය තෝරා ගැනීම තමයි මීළඟ ටිප්ස් එක. ලේසියට පහසුවට කියලා ප්ලාස්ටික් කෑලි අඩුවට ගන්න නැතුව අඩිවුස සපත්තු දාන්න ඕනේ නම් හොඳ ලෙදර් සපත්තු තමයි ඔයා ගන්න ඕනේ. ඒ වගේම අඩිය ටිකක් විශාල වෙන්නත් ඕන. එතකොට පෘෂ්ඨීය වර්ගඵලය වැඩි නිසා යෙදෙන පීඩනය අඩුයි. ඒ වගේම බකල් පටි තියෙන ඒවා ගන්න. ඒක අපි සඳහන් කරපු පළවෙනි කාරණයක් එක්ක ගැලපෙනවා. කකුල එහෙම එහෙ යන්නේ නැහැ. අන්න එතකොට මීළඟ ටිප්ස් එක තමයි සපත්තුව පත්තියන් කර ගැනීම. ඩෙනිමක් වුණත් ගානට සෙට් වෙලා එන්නේ ටික කාලයක් හොදලා ඉඳහම. එහෙමයි කියලා ලෙදර් සපත්තු දෙකක් හොදන්න බැහැනේ. හැබැයි ඔයාට පුළුවන් වතුර බින්දු කිහිපයක් ඉහලා පොඩ්ඩක් තෙතබරි කරගන්න වටෙන් ගොඩෙන්. ඊට පස්සේ ඕක දාගෙන ගෙදර දොරේ වත්ත පිටියේ ඇවිදලා සපත්තුවේ කකුලයි මේ වැඩේට හුරු කරගන්න ඕනි. මීළඟ ටිප් එක එහෙම නැත්තම් හත්වෙනි ටිප්ස් එක තමයි වැස්ලින් කියන්නේ ගොඩක් අය දන්න එකක්. වැස්ලින් තමයි ගොඩක් අය මේ සම්බන්ධයෙන් භාවිතා කරන්න පුරුදු වෙලා හිටියේ. ඒත් මේ මෑත කාලයක් වෙනකොට රාවයක් ගියා ඒකෙන් ලෙද අමුද්‍රව්‍යට හානියක් ගෙන දෙනවා කියලා. ඉතින් ආලේපන භාවිත කරන්න හිතාගෙන ඉන්නව නම් මේ සඳහාම තියෙන ආලේපනයක් ඔබ භාවිතා කරන්න පුරුදු වෙන්න.